මම ඉල්ලන්නේ මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් විදිහට ජනාධිපතිකමවත් අගමැතිකමවත් නෙමෙයි මගේ සහෝදරවරුනි, මගේ අම්මේ තාත්තේ. ජනාධිපතිකමවත් අගමැතිකමවත් නෙමෙයි මම ඉල්ලන්නේ. මගේ බිරිඳයි මගේ දරුවෝ දෙන්නයි එක්ක අපි මේ කරන කර්මාන්තේ කරගෙන සාධාරණව සංවිධියක් හරි හොයාගෙන එදා වෙන ජීවත් වෙන්න පුළුවන් පරිසර තත්ත්වයක් නිර්මාණය කරන්න කියලයි අපි මේ ඉල්ලන්නේ. මම හිතනවා මෙතන රැස් වෙලා ඉන්න අපේ මේ පහගමන ආපු සියලුම සහෝදර සහෝදරවරයන්, මට වඩා ජ්‍යෙෂ්ඨ ශිල්පීන්, හඳකැවිල් මධ්‍යක්ෂකවරුන් විදියට මා කුඩා කාලේදී මට හම් වෙන මේ සියලු දෙනා මේ සාමකාමී අරගලයට සහභාගි වෙන්නේ අපි ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මොකක් හරි රජයේ තනතිරක්වත් ඉන්න බිර නෙවෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මේ රජයේ මේ ආණ්ඩුවෙන් මට ඉල්ලා සිටින්නේ මේ රජයේ නෙමෙයි සමාවෙන්න, අපේ මේ ඉන්න 225 මම හිතන්නේ මේක කී දෙනෙක් දන්නවද කියලා. රජයයි ආණ්ඩුවයි කියන්නේ මොකද්ද කියලා මුන් මේ රජයටම බයිනවා. මේ රජය කියන්නේ රාජ්‍ය නේද ශ්‍රී ලංකාව. මේ ආණ්ඩුවයි බයිනුනේ. මම හිතනවා ඒ නිසා මේ රජයේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ, මේ රාජ්‍යයේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ, මේ ආණ්ඩුවේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ කලින් හිටපු ආණ්ඩුවලයි ප්‍රශ්නේ තිබුණේ. මේ රාජ්‍යයයි චීන රාජ්‍යයෙන් ණයාරම් තියෙන්නේ මිසක් ආණ්ඩුව නෙමෙයි. ඒ නිසා අපි සියලු දෙනා මේ ණය කන්දරාව ගෙවන්න ඕන කියලා මම හිතනවා. ඒ නිසා අරගලේ තියෙන දැන් නෙමෙයි මීට තව ඉස්සරහට. ඒ නිසා මම ගොඩක් කතා කරන්න යන්නේ මම ඉල්ලන්නේ ජනාධිපතිකම අගමැතිකමවත් නෙමෙයි. මෙතනින් අනිත් සියලුම මා ජනතාව ඉල්ලන්නේ ඒක නෙමෙයි. අපිට සාමකාමීව අපි මෙතෙක් කරගෙන ආපු අපේ කර්මාන්තයන්, අපේ ශිල්පීය ක්‍රමවේදයන්, අපේ කලාව ආදී දේවල් ටික කරගෙන යන නිදහස් සාමකාමී ස්වෛරී රාජ්‍යයක් ඉල්ලා සිටින්නේ. ඒ නිසා මම නවතිනවා සමාවෙන්න. මං ආරාධනා කරනවා මං ඉදරෝ මට වඩා ජ්‍යෙෂ්ඨ ශිල්පීන් අතර ඉන්නවා. ඒ නිසා මේ අනුගල භූමියේදී ඒ ජ්‍යෙෂ්ඨ ශිල්පියෙක් අතින් ඔබට යමක් කියන්න ඕන කියලා මම විශ්වාස කරනවා. මොකද ඒ ජ්‍යෙෂ්ඨ ශිල්පීන් හම්බුනාම අද මේ විදියට ඔයගොල්ලෝ ඉස්සරහා බය නැතුව කටහරලා කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න මං හිතන්නේ මට පරමාදර්ශ වුණේ මෙතන ඉන්න සහ මෙතනින් එළියේ ඉන්න මගේ ජ්‍යෙෂ්ඨ ශිල්පීන්. මට හම් වෙන ලාල් සරත් කුමාර, ගාමිණී ප්‍රේමිලාල්, සුරේ චිත්‍රානන්ද, ජාන කල්යතුරු නම් කියෝ නොකියෝ සියලු දෙනා තමයි මම කරවිලායත් එක්ක මට ප්‍රේණායගේ නම් කියන්නේ සමාවෙන්න අනිත්‍ය. ඒ නිසා මම විශ්වාස කරනවා ලාල් අයියා, ගාමිණී අයියා, සුරේ අයියා වගේ අය කවුරු හරි කෙනෙක් පුළුවන් නම් මේ අපේ අරගලය සම්බන්ධයෙන් හඬ ශිල්පී අරගලය ඇයි මෙතෙන්ට එන්න අපි තීරණය කළේ කියන එක සම්බන්ධයෙන් වචන කීයක් කතා කරනවා නම් එහෙමද සියලු දෙනාට ස්තුතියි. ඔයගොල්ලෝ කිව්වොත් මට යද්දේවා වන්නේ දල්ලවා හැබැයි කල්ලා වගේ ඉල්ලවා දැන් සබද අරගලයට අරගලයට ඊළඟ ප්‍රවීණ අරගල දෙවි සරත් කුමාර මහත්මයාට මයිකෝසි චුටි සහෝදර වන්දි ඔබ සියලු දෙනාගේ ශක්තිය අපට ලැබීම පිළිබඳව මේ අවිල්ලා ඉන්නේ අවුරුදු 40කට වැඩි මේ රටේ නව පරපුරක තරුණ පරපුරක තමන්ගේ හඳ අවදි කළ හඳ නඩුවන් නඩ නඩුවන් ගිහිල්ලා
රංගරලද ලෝක කැත්තක අරන් ගිහිල්ලා කවුරු දැන්පොට වැඩි වෙනස් කරමු මේ සූදවලි පුරිවල දෙකම දැන් සුනිච්චාරව ලාගරෝ මේ පොට්ටක් මෙයා වයිකද වෙනස් කරන්න අරගෙනට උඹලා කියනවා නම් මේක සැලකෙලියක් කියලා ඔව් රාජපක්ෂ පවුල පරච්චන සැලකෙලිය තමයි මේ අරගෙනට ස්තුති ඔයගොල්ලෝ අපි මේ ගලක් යන මෙතන හිටියද ඒගොල්ලෝ වගේ සැලකෙලියක ෆෝම් එකේ උන් නෙමෙයි අපි ජනරල් හෝම්ලා කියන කතාවක් කියලේ අපි බලන් හිටියා දවස් ගානක් පාර්ලිමේන්තුවේ මේක කතා කරන අපේ ප්‍රශ්නේ කතා කරන්නේ මුන් අපේ ප්‍රශ්නේ කතා කරන්නේ වෙන මොකද්ද කෙලියක් කරනවා මුන්ගේ බක්කකට එක උන්ට යාර තේජික බේරගන්න මුන් වෙනම ගේමක් ගහනවා අපි නාලයියගේ කතාව 100%ක් ඇත්ත අපි කවදාවත් කිසි දෙයක් ඉල්ලලා නැහැ අපි කවදාවත් ටෝට් එකක් කරන් පාරක් අවිලනේ ස්කෝලේ මිලියට ආව දවසින් කරා කිසිම දවසක මේ විරෝධතාවයකට සම්බන්ධ වෙච්ච එකක් නෙමෙයි අපි ස්ටේජ් එකකින් නගලා කට්ටියට වීඩියෝ කරලා මිනිසුන්ට ආතල් එකක් දීලා එහෙම නැත්නම් කාටුන් එකක් කඩකවලා කොහොම පාඩුවේ හිටියේ එදා ඒගොල්ලන්ට හොඳයි බක්කකට් එකක් දීලා කලාකාරයෝ ගෙන්නගෙන කලාකාරයන්ට කණ්ඩ දීලා උන්ගේ කණ්ඩ ටික මක්කොල්ල කාලා උන්ව බෙන්නලා උන්ගේ වැඩේ කරගත්තා අද මු කාලකන්නේ අද කලාකාරයෝ ඉගන්න
මේ අරගලය දැන් දින ගානක් විතර තියෙනවා. අපිත් හැම වෙලාවෙම බුදු පුලුවන් විදියට ඇවිල්ලා යනවා. අද අපි හිතුවා අපේ හඬ නළුවන් වෙනුවෙන් හඬ ගැයීම ශිල්පී නිවේදක නිවේදිකාව වෙනුවෙන් සියලු දෙනා එකතු වෙලා මෙතෙන්ට ඇවිල්ලා මෙතන දිවාරය නිදි නොලබා මේ රැකගෙන ඉන්න මේ කට්ටියට මේ තරුණ කොටසට මේ ජනතාවට ශක්තියක් දෙන්න ඕනේ කියලා. ඒ විතරක් නෙවෙයි මට කියන්න හිතනවා මෙන්න මේ දෙයක්. දැන් මේගොල්ලෝ ලෑස්ති වෙනවා ලේහලන්න. අනේ මොකටද මතක තියාගන්න. ඒකට අපි ඇස්ති. හැබැයි අපි කියනවා ඉක්මනට මෙතනින් යන්න. මේක ලේවිලක් කරන්න ලෑස්ති වෙන්න එපා. ආයේ 71ක් 80ක් 89ක් අපි ඩෝර් නෑ. ඕගොල්ලෝ යන්න. අපි ඒකයි ඔයගොල්ලන්ට කියන්නේ. අර මෙච්චර වෙලා උදේ ඉඳන් පුරවන සිද්ධේ අමාරු හිතේ තිබ මහන්සි නැති කරාට මේ හැමෝටම තින් අරගලයට අපේ තරුණයන්ට ගෑස් කඳුළු ගෑස් කියවුවට ඉස්පෙක්ටර් අදිනම් හිම ගහන්නේ නෑලු. එයාගේ මහකොළුමයි ගහන්නේ නැති කියලා. අපි අම්මා ජයවේවා. අපි හිතනවා අදින් පස්සේවත් අපේ ඒ තරුණයන්ට ඉස්පෙක්ට ලදී වගේ හැමෝම සලකයි කියලා. අරගලයට ඒ සියලු මහණගම ශිල්පීන් වෙනුවෙන් අපිට පුළුවන් එකම දේ දවා අපේ අක්‍රෝතර නාදේ අපේ ප්‍රමාණය අරගෙන පිරිමි කටහඬවල් විතරණය වුණේ අපි කටහඬවල ගිහිල්ලා මේ වෙලේ උසාවි ලැබු ප්‍රවීණ හරිහර්ෂිති සංජය රවපල් මහත්මිය ඉන්නවා ඔබට. සාමාන්‍යයෙන් මේ වගේ ජනතාව ගොඩාක් ඉන්න දැන කතා බහ කරලා පුරුදු නෑ. මං දේශපාලනට කොහෙවත්ම සම්බන්ධ නෑ. ඒ මට දැනෙන දෙයක් තියෙනවා අම්මා කෙනෙක් හැටියට. මට දැනෙනවා මගේ මේ හඬ රක්ෂාව කරගන්න බැරුව මම මොනතරම් දුක් විඳිනවද කියලා. ඒ වගේ මෙතන ඉන්න පිරිසට තම තමන්ගේ රක්ෂාව කරගන්න බැහැ. අපිට අපේ දරුවෝ වෙනුවෙන් අපිට අඬන්න සිද්ධ වෙලා තියෙනවා. අපේ සහෝදර සහෝදරිය වෙනුවෙන් අඬන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ ඇයි මේ එක පවුලක් අපේ රට විනාශ කරපු හින්දා. මං හිතලා මෙතනින් ගියත් 70ක් ලක්ෂෙන් ඡන්දෙ දීපුවය අද නෑ නේද? නෑ! හොරා
පරිසර කරනවා කියනවා වෙනස් වෙන්නේ ස්ලෝගන් ටිකක් තියෙනවා මම දැන් අපේ ආරගම කුමියල අලුත් වෙයි හැමෝම මතක තියාගන්න මේක ටොයෝටා ගෝගම වෙනුවෙන් බණ්ඩාර හැලියකට යන නියලපු කවි කවියක් අපි හැමෝම අහගෙන ඉඳලා අන්තිම පදේ මාත් එක්ක කියමු පොඩි සතියක් දෙමුලාද අක්කෝ මක්සෙට පාට කෙත නැති නම් නේ කමට
මේ විරුද්ධවක් තියෙනවා මේ හිතවතුනේ මේ තෝඩ ඉවරද වෙන්නේ ට්‍රැක් එකක් දාන්න පුළුවන් ට්‍රැක් එක තව විරුද්ධවක් තියෙනවා යායුතුමය හිතවතුනි ඒ ගැන්මෙම අපි යනව නේද ඒ තුන්නු ගැම්ම ඉස්සර අර යනව නේද අට පැය 15ක් අන්න බඩු කපලා අට පැය 15යි හැබැයි මයින හිතනවා ඇති මම අයින් වුණාම ගෝට ගෝගම දාලයයි කියලා නෑ අපිට අයිය විතරක් එපා මල්ලි විතරකුත් එපා ආමල්ගේ විතුනේ රාජපක්ෂ පවුල අයින් වෙනකම් මේ ගෝඨගම නැති වෙයිද අන්න කෝටෝඩ එකක් ගන්න යනවලු මෙතන අයින් කරන්න කමන්නේ උඹලට පුළුවන් ඔච්චරයි හැබැයි මෙච්චර කල් කරේ කෝටෝඩ ගත්ත එක විතරයි ගන්නවා නැති වෙනවා ගන්නවා නැති වෙනවා සමහර විට ඇත්තටම කෝටෝඩ ගත්තත් අරගල භූමිය දාලයයිද අරගල භූමිය දාලයයිද අන්නේ හින්දා අර ගාමින්දය කිව්වා වගේ මයින් අකියපුවාම අපිට වෙල්ඩින් නැන්දෙත් යන්න ඕනේ ඒ විතරක් නෙමෙයි කපුටත් යන්න ඕනේ ඒ විතරක් නෙමෙයි අර බේබි හාමුත් යන්න ඕනේ රොකට් චිචිත් යන්න ඕනේ සම්පූර්ණ රාජපක්ෂ පවුල ගිය දවසට අපි මෙතනින් යාවි. හැබැයි යන්නේ අපි දන්නවා රාජපක්ෂ පවුල ගියා කියලා රට හැදෙන්නේ. එන්න ඉන්න හොරුන්ට කියන්න තියන්නේ රාජපක්ෂ පවුල අතුගාලා දාපු රටේ ජනතාවට අනිත් කුක්කෝ කුක්කෝ අරගලයට අරගලයේ ස්තුතිය හතපතුලෙන් පුද කරලා මොකද මේ හරිගම ශිල්පීක මොකද අපි ඇත්තටම එයාලා හින්ද සතුටුනේ එයාලගේ බුණක් දැකලා නෙවෙයි ඒ මිනිස්සු මාර පරාර්ථකාමී මිනිස්සු මොකද චරිතයකට හඩ කවනවා අපේ මිනිස්සු චරිත ආදරේ සමාජ මේ ඉන්නව නොදන්න ඇති හැබැයි ඒ චරිත දන්නවා අපි තමසක් හරි කියලා වෙලා ඇති එහෙනම් දෙන්න අරගලයේ උතුමාචාරය ඔයා ඔහොම බීට් එකට සෙට් කරගන්න යනවා බුද්ධිකයි මෙයාගේ තියෙන මරු එකක් ඔයාලට සෙට් වෙන්න පුළුවන් මේකත් එක්ක. ඔයාගේ කියන්නේ. මෙයා කියන්නේ මෙයා නියතියි.